අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති සහ අගමැති ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදා ගනී කොවිඩ් වලට 90%ක සාර්ථක එන්නද මෙරටට ගෙන්වීමට කටයුතු කරන්නේ නැත්නම් අපට ගෙන්වීමට ඉඩ දෙන්න විපක්ෂ නායක සජිත් කියයි විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා වන සමාජ ආරක්ෂක අරමුදලේ මුදල් විදෙස්ගත ශ්‍රමිකයින්ට ලැබී නැහැ. ඊතර සංවිධානය කියයි. කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීම සඳහා නිෂ්පාදනය කර ඇති 90%ක් සාර්ථක එන්නත මෙරටට ගෙන්වා ගැනීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් ක්‍රියා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒතිස්ස මහරම් ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆයිසර් කියන කම්පැනිය ඇතුළු තවත් ඖෂධ ආයතන රැසක් කොවිඩ්-19 කොරෝනා මර්ධනය කිරීම උදෙසා එන්නත් නිර්මාණය කළා තිබෙනවා කියන ප්‍රවෘත්ති අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන්ම වර්තමාන රජයට මම කියන්න කැමතියි මේ වන විටත් යුරෝපා හවුල ඒ වගේම තවත් ලෝකයේ රටවල් රාශියක් ඒ රටවල්වල ජනතාවට ඒ කොරෝනා ප්‍රතිකාරක සහ කොරෝනා මර්ධන එන්නත ඒ තම තමන්ගේ රටවල ජනතාවට ලබා දෙන 90%ක සාර්ථකත්වයක් තිබෙනවයි කියන මේ බෙහෙත අපේ රටේ ජනතාවට ලබා දෙන්නට මොකද්ද අරගෙන තියෙන පියවර අඩුම ගානේ ෆයිසර් කම්පැනියත් එක්ක ගිවිසුමකට එළමිලා තිබෙනවද අපේ රටේ සියලුම පවුල්වල ඒ එන්නත ලබා දිය හැකි සියලුම පුද්ගලින්ට ඒ එන්නත් ලබා දෙන්නට ඒ ඇනවුම් ටික කරලා තිබෙනවද ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නත් අපේ රටට ගෙනෙන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවද ඒ වගේම එම එන්නත් මේ රටට ගෙනවයින් පස්සේ සුවිශේෂී සීතාගාරවල ඒ එන්නත ගබඩා කරන්නට ඕන එවන් සුවිශේෂී සීතාගාර ස්ථාපනය කරන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවද කියලා මම අහන්න කැමති මම දන්න ආකාරයට ඔය මොනම දෙයක්පත් කරන්නට රජය කටයුතු කරලා නැහැ හැබැයි මම මේ කාරණාව ඉදිරිපත් කරන්නේ රට ගැන හිතලා රටේ ජනතාව ගැන හිතලා ඒ උදෙසා රජයට හැකියාවක් නැත්නම් හොඳ ජාත්‍යන්තර සම්බන්ධතා තිබෙන සමගි ජන බලවේගයේ අපි ලැස්ති ඒ ආයතනත් එක්ක කතා කරලා ඒ අපේ රටට බෙහෙත් ලබා දීමේදී ප්‍රමුඛතාවය ලබා ගන්නට රට වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. පොදු බිමට පැමිණි ජනාධිපතිවරයා අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේ ගම සිරිනිවාස නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අතුදැසන ඓතිහාසික ජයශ්‍රී මහබෝධීන් වහන්සේ උදෙසා කිරියාහාර පූජාව සිදු කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරුණා. මෙතර ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද වසංගතයෙන් අත්මිදීම සඳහා රටවැසි සහ ලෝවැසි ජනතාවට සෙත්පතා ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව රුවන්වැලි සෑය වෙත ගිය අග්‍රාමාත්‍යවරයා රුවන්වැලි චෛත්‍ය රාජයානන් අභියසදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. කොවිඩ් මර්ධන වැඩපිළිවෙලේදී රජයේ කිසිසේත් අසමත් නොවන අතර ගත යුතු ක්‍රියාමාර්ග නිසි වේලාවට ගනු ලබන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
ආණ්ඩුව ෆේල් නැහැ. ආණ්ඩුව අවශ්‍ය කටයුතු මැදිහත් වෙලා කරනවා. සෞඛ්‍යංශයයි ත්‍රිවිධ හමුදාවයි සියලු දෙනාම එකතු කරගෙන ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍යංශයේ සියලු දෙනාම ත්‍රිවිධ හමුදාව ලොකු කැපවීමක් කරනවා මේක මර්ධනය කරන්න. ඒ නිසා ජනතාවගේ සහයෝගය ලැබෙන්න ඕන ඒ මර්ධනය කිරීම සඳහා. අපි දකිනවා හුඟක් වෙලාවට PCR පරීක්ෂණය කළ ප්‍රතිඵලය එනකොට ගෙදර ලෙඩා නැහැ. එයා යනවා වෙන කොහේ හරි. රටේ සියලු දෙනාම එකට හිටියොත් තමයි මේක ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපේ රටේ ඉන්නේ මේක මර්ධනය කරන්න ඕනේ කිය කියා විපක්ෂය කිය කියා මේක වැඩි කරන්නේ කොහොමද කියන තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අද දවසේ කීයක් මිය යනවද? රෝගීන් ගාන කොහොමද? ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නේ කොහොමද කියලා. හැබැයි හැම වෙලේම ඒ අය අපිට කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න අපට පුළුවන් සහයෝගය දෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුව ෆේල් නැහැ. අපි මේක මර්ධනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්නේ සාමාන්‍ය අතට හැරීගෙන එනකොට හැමෝගෙම අතින් අඩුපාඩු වෙන්න පුළුවන්. මාස් දාන්න නැතුව ගියා. දැන් මේ කරන්න තියෙන වැඩ කොටස තමයි රටක් හැටියට කරන්නේ ඒ අඩුපාඩු හදාගෙන රජයක් හැටියට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරන් තිනවා. රටේ ජනතාවගේ ජන ජීවන තත්ත්වයේ යථා තත්ත්වයට පත් කර ගැනීම තමයි මේ කටයුත්ත කරන්නේ. වත්මන් ආණ්ඩුව බලයට පත් වී වසරක් ගත වී ඇතත් තවමත් මහ බැංකු වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට නිසි දඩුවම් ලබා දීමටත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමටත් අපොහොසත් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැන් ජනාධිපතිතුමා කියනවා ජාතික ආරක්ෂක ප්‍රශ්න නම් මට විසඳන්න පුළුවන්, ත්‍රස්තවාදී ගැටලු කොවිඩ් වගේ ප්‍රශ්න නම් මට විසඳන්න බෑ කියලා. වසරක් ගිහිල්ලා අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිම පියවරක් ගන්න බැරි වුණා විතරක් නෙවෙයි, එක තප්පරයක් අර්ජුන් ඇලෝසියස්ලාව අත්අඩංගුවේ තියාගන්නවත් මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අතින් අපේ පාලනය යටතේම සිදුවෙච්ච ඒ වරද සම්බන්ධයෙන් මේ පිරිස් අත්අඩංගුවට ගත්තා. බැංකු ගිණුම් තහනම් කළා. වංචා කරපු ධනයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් රජයට අපසු ගත්තා. මාස ගාණක් ඕන් රිමාන්ඩ් බන්ධනාගාරයේ තියාගත්තා. සිංගප්පූරුවත් එක්ක සැලකියුතු උත්සාහයක් දැරුවා අර්ජුන් මහේන්ද්‍රන් පිටමන් කරන්න. ඒ ගැන අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අර්ජුන අලෝසියස් ඇතුළු පිරිසට යුක්තිය ඉෂ්ට කිරීමට නීතිය ඉදිරියට ගෙනල්ලා මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීමට නොහැකි වී තිබෙන්නේ ඇයි? මේ 2008 ඉඳන් සිදුවෙච්ච මේ වංචනික ක්‍රියාවලියේ සහකරුවන් අද මේ ආණ්ඩුවේ ඉන්න නිසාද කියන එක තාම පැහැදිලිව අපි ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඊළඟට පාස්කු ප්‍රහාරය ජනාධිපති කොමිෂන් සභාව තියෙනවා. හැබැයි එක පැත්තයි හොයන්නේ. මොකද්ද පැත්ත? සහරාන් හෂීම් ඔහු අත්අඩංගුවට ගන්න නියෝග කරලා තියෙනකොට ඔහු කොහොමද කාත්තං කුඩියෙන් ඒ පොලිස් අත්අඩංගුවේටපත් නොවි බේරී පලා ගියේ? අද මේ ආණ්ඩුවේ ප්‍රබලම දේශපාලඥයෝ දෙන්නේ ඒ ඔහුට සහාය දුන්නු බව වාර්තා වෙලා තියෙනවා. ඒක හොයන්නේ. මේ දෙවන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වගකීයුතු පුද්ගලයන් කවුරුද? ඒ වගකීයුතු පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා නීතිපතිතුමා සති දෙකක් ඇතුළත වාර්තාවක් දෙන්න කියලා ගිය ඔක්තෝබර් 22 වෙනිදා වැඩබල්ල පොලිස්පතිතුමාට නියෝගයක් ඉදිරිපත් කරනු ලබනවා. හැබැයි මේ වන විටත් ඒ සම්බන්ධයෙන් කරලාද පරීක්ෂණයේ වැඩබල්ල පොලිස්පතිතුමා විසින් නීතිපතිතුමාට ලබා දෙන්නේ නැහැ. ඒ නිසා අපිට පැහැදිලිව දකින්න ලැබෙන එක තමයි නීතිය සැමට ක්‍රියාත්මක වෙනවා යයි නීති පොතේ තිබුණට මේ අවස්ථාවේදී පොලිසියේ වැඩබල්ල පොලිස්පතිතුමා විසින් කටයුතු කරන්නේ යම් කිසි කණ්ඩායමක් බේරා ගැනීමට දැයි සැකයක් අපිට මතුවෙනවා. සහ ඒ වාර්තාව තුලින් යම් පුද්ගලයෙකු දඬුවමට ලක් වී යයි බියක් නිසා මෙහෙම කරනවාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අද රජයට සම්බන්ධ වෙලා තියෙන මේ ගජමිතුරු කල්ලිය මේ කොරෝනාව බිස්නස් එකක් කරගෙන මේ කොරෝනාව හරහා මුදල් ලිපැයීමේ ප්‍රධාන මාර්ගයේ කොටස් කරුවෝ බවට පත් වෙලා තියෙනවා. එදා මොවුන් යහපාලන රජයට වංචාවන් සම්බන්ධයෙන් චෝදනා කරා. නමුත් මොවුන් අද දූෂණෙන් පුර පාලනයක් ඇති කරනවා කියලා ඇවිල්ලා අද මොවුන් ඇන්ටිජන් වංචාවේ කොටස් කරුවෝ වෙලා තියෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා වන සමාජ ආරක්ෂණ අරමුදලේ මුදල් මේ වන තෙක් කිසිදු විදෙස්ගත ශ්‍රමිකයෙකු හට ලැබී නොමැති බව එතර අපේ සංවිධානය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අපි දන්නවා සමාජ ආරක්ෂණ අරමුදල සයිප්‍රස්වල, සයිප්‍රස් විතරක් නෙමෙයි තවත් රටවල් ගණනාවක විදෙස්ගතව ශ්‍රී ලංකේකින් ඒ කරන රැකියාව හරහා ඔවුන්ට ලැබිය යුතු මුදලක්, එතකොට 15%ක මුදලක් මාසිකව ඔවුන්ගේ අරමුදලට එකතු වෙනවා. ඊට පස්සේ ඔවුන් ඒ සේවය කරලා එනකොට ඒ මුදල් ලබා දෙන්න උනා. නමුත් සයිප්‍රස්වල සේවය කරන්න ගිය ශ්‍රී ලංකේකින් කිසිම කෙනෙකුට ඒ ඉතිහාසයේ ඉඳන්ම මේ මුදල ලැබිලා නැහැ. දැන් කියන්න පුළුවන් දැන් මේ කොරෝනා ප්‍රශ්නේ හරි මේක මම කියන්නේ දැන් කොරෝනා කියලා මේ කට්ටිය මොනවද කරන්නේ? මේ ඇමතිවරු මොනවද කරන්නේ? දැන් මේ ප්‍රශ්නේ අදාළ ඇමතිවරයාට යවන්න ඒ ප්‍රශ්නෙට වඩා මේ ඇමතිවරුන්ට මොනවද තියෙන ප්‍රශ්න මං අහන්නේ?
ඒගොල්ලෝ මේ වෙලාවේ මොනවද කරන වැඩ මේ කොරෝනා හින්දා නෙමෙයි ඇත්තටම බැලුනනම් අමාත්‍යංශවල වැඩ නැත්තේ මේ ඒගොල්ලන්ට වැඩ කරන්න නැහැ මුකුත් නැහැ වැඩක් නැහැ ඇත්තටම විදේශගතව ඉන්න අපේ ශ්‍රී ලාංකික ඒ සහෝදර සහෝදරියෝ විශාල ප්‍රමාණයකට මේ වෙද්දි ලංකාවට එන්න බැරුව බරපතල ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නවා කිසිදු නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ අද දවස වෙද්දි ලාංකිකයෝ හැම තැනම අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා ලංකාවේ ඇතුලේ මැරුණාට වඩා කොරෝනා වලින් පිටරටදී මැරිච්ච විදේශ ශ්‍රමිකයෝ වැඩි එතකොට අපි අහන්නේ ඇයි මෙයාලා මේ විදිහට අපහසුතාවයට පත් කරන්නේ මොකක්ද ගෙන්න ගන්න තියෙන බාධාව ඇයි ගෙන්න ගන්නේ නැත්තේ දෙදහස් විසියක වර්ෂයට අදාළ අයවැය වාර්තාව ලබන 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ලබන 17 වනදා 2021 වර්ෂයට අදාළව අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එෙහිදී අයවැය දෙවන වර කියවීමේ විවාද හතරක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ලබන 18 වනදා සිට 21 වනදා දක්වා එය පවත්වනු ලබනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන අතර අයවැය විවාදය දිනපතා පෙරවරු 10:30 සිට පසුරු 5:30 දක්වා පැවැත්වීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ. මේ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මාස 21 වන දින පසුරු 5 සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර නොවැම්බර් මාස 23 වන දින සිට දෙසැම්බර් මාස 10 වනදා දක්වා අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මාස 10 වන දින පසුරු 5ට සිදු කිරීමට නියමිතයි. අයවැය නියත වශයෙන්ම ලොකු අභියෝගයක්. මේ වර්තමාන තත්ත්වය තුළ ඒ සම්බන්ධව මම හිතන්නේ අපි කාරුත් ලැජ්ජ විය යුතුත් නැහැ, බය විය යුතුත් නැහැ කියන්නේ. අපි විශ්වාස කරනවා පොලීය මේ වසංගතය තත්ත්වය තුළ වුවත් අපට හැකි සෑම අවස්ථාවකම ජනතාවගේ සුබ සිද්ධිය සහ ශ්‍රම සුදුසු සාධනේ සම්බන්ධව උපරිම සීමාවන් වලට ගොස් කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනතාව මවිතයට පත් කරන කරුණු ගණනාවක් සිද්ධ කරලා තියෙනවා සාධනීය ලෙස සහ සුබ සාධනීය වැඩසටහනක්. කාරුවාරේ ඉඳන් කිව්වොත් අඩුපාඩු නැහැ කියලා ඒක මුසාවක්. සම්පත්වල අපිට ප්‍රශ්නයක් තිබෙනවා, ආදායම් ප්‍රශ්න තියෙනවා, ජනතාවගේ ක්‍රියාකලාපයන් ගැන අපේ අමාත්‍යාංශවල වැඩ කරන්නේ 30%ක් 35%ක් මේ වෙනකොට සංවේදී ලෙස එම තේරුම් ගත යුතුයි. අපි හිතනවා අපි විශාල වැඩ කොටසක් මේ ව්‍යෝගාත්මක කාලය තුලත් ක්‍රියාත්මක වෙනවායි කියන එකයි මට කියන්න තියෙන්නේ. මේ මාස ගාන තුල කෝටි 64,300ක තමන්ගේ රත්නබඩු ගස් තියෙනවා දිනන ජනතාව. 2019 රාජ්‍ය ආදායමෙන් තුනෙන් එකක්. සෞභාග්‍ය දැක්ම දැන් අභාග්‍ය දැක්කම බවට පත් වෙලා තියෙනවා. මේ වගේම විරහිත රජය තුලින් රටේ ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ අයවැයෙන් තමයි ලංකා ඉතිහාසයේ 2000 පස්සේ වැඩිම ණය ගන්න අයවැය. කෝටි 270,000ක් ණය ගන්න අනුමත කර ගන්න හදනවා. ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තියෙනවා. ණය ගන්නෙත් ඒ විදිහනේ ණය අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක්. පසුගිය රජයට බැන බැන හිටියා ණය ගන්නවා වැඩි කියලා. දැන් බලද්දි මේ රජය ණය ගැනීම සීමාවක් නැතුව කරනවා. ඒ වගේ මුදල් අච්චු ගැනීම සීමාවක් නැතුව කරනවා. ඒ 2020 රාජ්‍ය ආදායම අපිට ණය පොලිය ගෙවන්නත් බැරි වෙයි. අකාර්යක්ෂම මූල්‍ය පාලනය, අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මේ සියල්ලම නිසා රටේ ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. මේ චෝදනා කරන විපක්ෂය 2015 සිට 2019 අවසන් වනතුරු අවුරුදු 5ක කාලයක් ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දාලා විනාශ කරපු ආණ්ඩුවක්. 7%කට වඩා ඉහළින් තිබිච්ච ආර්ථික සංවර්ධන වේගය 2.1%කට පහළට ගෙන ආපු ආණ්ඩුවක්. ණය බර අහස උසන මට්ටමට ගෙන ගිය ආණ්ඩුවක්. ලංකා ඉතිහාසයේ පහළ වෙච්ච අසාර්ථකම ආණ්ඩුවක් තමයි පසුගිය යාපාලන රජය කියලා කියන්නේ. මේ රටේ මද්‍රව්‍ය වෝදුර පාතාල වෝදුර පතරලා මේ රටේ ජාතික සම්පත් විකුණලා විදේශ බලවේග වලට මේ රට ඕන විදිහට හසුරන්න පුළුවන් රූකඩ ආණ්ඩුවක් තමයි මේ රටේ තිබු ඩොලරට සාපේක්ෂව 135 තිබිච්ච රුපියල 2015 2019 වසරේ 186ට ගිහිල්ලා තිබෙනවා. ඒ විදිහට ගියහනම් මේ වෙනකොට 250ක් පැනලා අඩු ගානේ අර පාස්කු ප්‍රහාරවත් වලක්වා ගන්න බැරිච්ච විපක්ෂයට මේව ගැන කතා කරන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලෝ කලේ ඩෙන්ගුලි මීටරම අරනවා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.